වොෂින්ටනයේදී පැවැත්වෙන නේටෝ සමුළුවේදී යුක්රේනයට නේටෝ සංවිධානයට සම්බන්ධවීමට ආරාධනාවක් නොලැබෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පවසා තිබෙනවා. මොස්කව් සමග ඇති ගැටුම නිල වශයෙන් අවසන් වනතුරු යුක්රේන ජනාධිපතිවරයාගේ ඉල්ලීම් කිසිදා ඉටු නොවනු ඇතැයිද තහවුරු කර තිබෙනවා. වොෂින්ටන් නේටෝ සමුළුවේදී න්‍යායපත්‍රයෙන් පවා යුක්රේන පිළිබඳ සාකච්ඡා ඉවත් කරන්නැයි අමෙරිකානු බලධාරීන් උපදෙස් ලබා දී ඇති බවද ප්‍රකාශ කළා. ඒ අනුව යුක්රේනයේ වෙත අඛණ්ඩ යුද ආධාර සපයනු ලැබුවද නේටෝ අපේක්ෂාවන් අතහැර දමන්නැයි දැනුම් දී ඇතැයිද බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පවසා තිබෙනවා. රුසියාවේ සුප්‍රකට හාස්‍ය රංගන ශිල්පීන් දෙදෙනෙකු ලබා දුන් ව්‍යාජ ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් ඩේවිඩ් කැමරන් මෙම අනාවරණය සිදු කර ඇති බවයි රෂ්‍යා ටුඩේ වාර්තාවක් මගින් අනාවරණ කළේ. මෙම පුද්ගලයන් යුක්රේනයේ හිටපු ජනාධිපති පියෝටර් පොරොෂෙන්කෝ ලෙස පෙනී සිටිමින් ඩේවිඩ් කැමරන් වෙත මෙම ඇමතුම ලබා දී තිබුණා. ව්‍යාජ ඇමතුම හඳුනා නොගත් ඩේවිඩ් කැමරන් සඳහන් කර ඇත්තේ යුක්රේනය නේටෝ සාමාජිකයකු වීමේ මාවතේ ඉදිරියට යාමට බලාපොරොත්තු නොවිය යුතු බවයි. මේ සඳහා අමෙරිකාව කොන්දේසි විරහිත දැඩි ස්ථාවරයක පසුවන අතර එය වෙනස් කිරීමට එකඟ නොවූ බවද හෙළි කර තිබෙනවා. ඒ අනුව ජූලි 9 වනදා වොෂින්ටනයේ රැස්වන නේටෝ සැසිවාරය සඳහා යුක්රේනයට කැඳවීමක් හිමිවීමේ හැකියාවද සීමිත බවයි දැනුම් දී තිබුණේ. අමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනය වෙත යොමු කළ පණිවුඩයක් මගින් යුද්ධය අවසන් වනතුරු නේටෝ අපේක්ෂා නොතබන්නේද දැනුම් දී ඇති බවයි ප්‍රකාශ කළේ. මේ සම්බන්ධ සිය පුද්ගලික ස්ථාවරය වෙනස් වුවද අමෙරිකාවේ ස්ථාවරය වෙනස් කළ නොහැකි වන බවයි සඳහන් කළේ. අනාගතයේදී එය වෙනසකට ලක්විය හැකි වුවද මෙය යුක්රේනයට නේටෝ දොරටු විවර කිරීමට අවස්ථාව නොවන බවද ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ප්‍රංශය විසින් දැඩි බලපෑමක් මතු කරමින් සිටියද රුසියාවේ ආක්‍රමණය නිමාවට පත්වන තුරු යුක්රේනයට නේටෝවේ ඉඩක් නොමැති බවයි දැනුම් දී ඇත්තේ. මෙහිදී යුක්රේනය නේටෝවට එක්කර ගැනීම මගින් රුසියාව සමග යුද්ධයක අවදානම ඉහළම සීමාවක පවතින බැවින් අමෙරිකාවේ විරෝධය දක්වා ඇති බවයි හෙළි කර ඇත්තේ. ඒ අනුව යුක්රේනය වොෂින්ටන් නේටෝ සමුළුව පිළිබඳ තබා ඇති අපේක්ෂාවන් ඉටු නොවන බවද හෙළි කර තිබෙනවා. මෙම දුරකථන ඇමතුම පිළිබඳ වාර්තා කරමින් රෂ්‍යා ටුඩේ සඳහන් කළේ මෙහි එක් අවස්ථාවකදී කරදරකාර අමෙරිකානුවන් යන වදන බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා භාවිත කර ඇති බවයි. මේ අතර බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා ලෙස සැලකුණු ව්‍යාජ දුරකථන ඇමතුමකට ඩේවිඩ් කැමරන් මුලා වී ඇති බවයි. මෙහිදී සංවේදී කරුණු කිසිවක් පිළිබඳ ඔහු අදහස් දක්වා නොමැති බවද හෙළි කර තිබුණා. මෙය බටහිර පාර්ශ්වයන් අතර මත ගැටුම් නිර්මාණය කිරීමේ රුසියානු ප්‍රචාරණ යාන්ත්‍රණයේ අධීරයක් ලෙසද නම් කර තිබෙනවා. යුක්රේනය සම්බන්ධයෙන් ඩේවිඩ් කැමරන් සහ බ්‍රිතාන්‍ය ස්ථාවරයන් නොවෙනස්ව පවතින අතර එරටට අඛණ්ඩව සිය රාජ්‍යයේ සහය හිමිවන බවයි නිවේදනය කළේ. මීට පෙර ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි, තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා වූ බෙන් වොලස්ද රුසියාවේ ව්‍යාජ දුරකථන ඇමතුම් වෙත මුලා වී තිබුණා. එම සියලුම අවස්ථාවන්හිදී යුක්රේනයේ බලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙම ඇමතුම් ලබා දී තිබූ බවයි හෙළි කර ඇත්තේ. මේ අතර රෂ්‍යා ටුඩේ වාර්තාවක් මගින් සඳහන් කළේ මෙම ඇමතුම මගින් යුක්රේනය නේටෝවට ඇතුළත් කර ගැනීමේ දැඩි අමෙරිකානු විරෝධය පෙන්නුම් කරන බවයි. එය අමෙරිකාවේ අවශ්‍යතා වෙනුවෙන් පමණක් එරට පෙනී සිටින බව තහවුරු කිරීමක් ලෙසයි නම් කර ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.